කඳුකරය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 1868 උසින් මේ නගරය පිහිටලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල කන්දද පිහිටලා ඇත්තේ නුවරඩියේ. නුවරඩියේ ඇති තවත් විශේෂ අංගයන් නම් එහිදී අපිට නිතර නිත ගැටෙන යුරෝපීය එළවලු පළතුරු මල් වර්ගයි. මේ නගරයේ වැසියන් මේවා ප්‍රධාන ආදායම් මාර්ග ලෙසද අතිරේක ආදායම් මාර්ගයක් විදියටද විනෝදාංශයක් ලෙසටද වගා කරනවා. අර්තාපල්, කැරට්, ලීක්ස් වැනි එළවලු වර්ගද, රෝස, ඩේසි වැනි මල් වර්ගද, ස්ට්‍රෝබෙරි වැනි පළතුරු වර්ගද මෙහි වගා කර තිබෙනවා. මේ කඳුකර ප්‍රදේශයේ සෙමින් සෙමින් මාරු වෙන විට වැඩෙන තේ පඳුරු වලින් ලෝකයේ අනර්ගම තේ වන වර්ගයක් වන ඔරේජ් තේ නිපද වේ. තවද නුවරඑළිය අවට ඇති තේ කර්මාන්ත ශාලා කිහිපයන් නියමු සංචාරයන් හට සාම්පල් අත්හදා බැලීමට එමෙන්ම තේ මිලදී ගැනීමටද අවස්ථාව ලබා දීලා තියෙනවා. නුවරඑළිය නගරය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී සැමුවෙල් බේකර් විසිනි. ඒ දවස මෙම නගරයේ යොදාගනු ලැබුවේ ඉංග්‍රීසින්ගේ විනෝදාංශයක් වන නරි දඩයම, පෝලෝ ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව වැනි ක්‍රීඩා සඳහාය. මෙම නගරය 19 වන සියවසේදී ඉංග්‍රීසින් විසින් සොයාගනු ලැබුවද මෙම භූමියට නිතරම ආගියේ ස්වදේශීය සිංහල සංචාරකයන්ය. එමෙන්ම මෙම ප්‍රාදේශීය ප්‍රාග් ඓතිහාසික මානවයන් විසින් විසු ප්‍රදේශයක් බව පුරාවිද්‍යාත්මක පිළිගැනීමයි. මෙහි ඇති බොහෝ ගොඩනැගිලි යටත් විජිතවාදී සමයේදී යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පීන්ට අනුව සාදා ඇත. එමෙන්ම මෙම නගරයේ වර්තමානයේදී ඇතිවන හොටෙල් සංචාරක නිවාස ඉදිකරන විටදී මෙම ගෘහ නිර්මාණ ශිල්පයන් අනුගමනය කරන බව අපිට පේනවා. ඉතින් නුවරඑළිය කියන්නේ අපේ රටට ආදායම් මාර්ගයක් ගෙනෙන එමෙන්ම සුන්දර ලස්සන නගරයක් බව මෙයින් දැනුවත්.